හරලමයි මේ වීඩියෝ එක හදිස්සියම කරන්න හිතුවේ ලොකු කතාවක් යනවා මේ දවස්වල තමයින්ට ෂයි එක ස්කිප් කරන්න බෑ කියලා. හරිද? ඒතර මම මේ ගැන ගොඩාක් හොයලා බැලුවා, පාසල් ගුරුවරුන්ගෙන් අහලා බැලුවා, විදුහල්පතිවරුන්ගෙන් අහලා බැලුවා. මේ සම්බන්ධව මොකද්ද මේ යන කතාව කියලා. එතකොට මම දැක්ක ගොඩක් දේවල් තමයි මේ පාර ෂයි එක ස්කිප් කරන්න බෑ, ඊළඟට ෂයි එක ස්කිප් කරනවා නම් ප්‍රින්සිපල් ගේ මොකද්ද සයින් එකක් ඕනේ. අන්තිම ගොඩාක් කතන්දර ටිකක් නැත්තම් ඇඩ්මිෂන් එකට ප්‍රින්සිපල් ගේ සයින් එක ඕනේ. හරි, අන්න ඒ වගේ ගොඩාක් දේවල් ටිකක් මම දැක්කා Facebook page වල සහ YouTube එකේ එක community post වල comment වල මම දැක්ක ඒවා තියෙනවා. ගොඩක්ම දැක්කේ Facebook page වල. ඒතර මම හිතුවා ඒකට පොඩි video එකක් කරලා ඔයගොල්ලන්ට දැනුවත් කරන්න. මේක තමයි ගොඩක් මං හොයලා බලලා මේ කතා කරන්නේ. ඒ නිසා කවුරුත් කලබල වෙන්නවත් අර සැකයක් තියා ගන්නවත් එහෙම අවශ්‍ය නැහැ. හරිද? අපි ගුරුවරු විදිහට හරිද මේ ගැන ගොඩක් හොයලා බලලා දැන් කතා කරන්න. ඒතර මේක මෙහිමයි සිද්ධිය. මුලින්ම ළමයි මම කතා කරනවා first try කරන ළමයි. පශ්චයි ඒගොල්ලන් පශ්චයි එක පශ්චයි කරන ළමයෙක් නම් Tamanට නිකන් තැටිස් මදි වගේ නම් මේ පාර කරනවා. හරිද? ඔයා ඉගෙන ගත්ත මදි, ඔයා වැඩ කරන්න පටන් ගත්ත පරක්කු වෙලා, ඒරවාඩ එක්සෑම් එකට වැඩ කරන්න වෙලා මදි. හරිද? ඒතකොට ඔයාගේ උපරිමෙන් මේකට කරන්න බැහැ කියලා ඔයාලට හිතෙනවා නම් මගේ දෙන ඇඩ්වයිස් එක තමයි පශ්චයිනි. තව ශයි දෙකක් තියෙනවා. හරිද? තව ශයි දෙකක් ඔයාලට කොහොම හරි කරන්න පුළුවන් එක්සෑම්. ඒක අනිවාර්යෙන් ලීගලි දෙන දෙයක්. හරිද? එතකොට ඔ මේක ඔයාගේ ෆස්ට් ට්‍රයි එක නම් ඔයා මේකට සූදානම් නැත්නම් හෝ සූදානම් ඇත්නම් හෝ මොකක් හරි ක්‍රමයකින් කොහරි ලියන්න පුළුවන් නම් තමයි. අතපයක් ගැල නැත්නම්. හරිද? ඇක්සිඩන්ට් එකක් කළා හොස්පිටල් එකේ නෙමෙයි නම්. හරිද? නිකන් බැරිව සිද්ධියක් නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා එක්සෑම් එක ලියන්න. මොකලමයි ඒ ගන්න එක්ස්පීරියන්ස් එක මාර විදියට වැදගත් වෙනවා. ඕගොල්ලන්ට සෙකන්ඩ් ෂයි එකක් හෝ තර්ඩ් ෂයි එකක් කරනකොට. ඒ නිසා මගේ දෙන ඇඩ්වයිස් එක තමයි ඔබල මොන මට්ටමක හිටියත් හරිද මොන මට්ටමක හිටියත් ප්‍රශ්නයි නම් අනිවාර්යෙන් කියලා එක්සෑම් එක ලියන්න ලියනකොට ඔයගලන්ට තේරෙනවා තමන්ට දැන් තමන් වැඩ කරලා නැත්නම් තමන්ට වැඩ කරලා නැති බව තමන්ට තේරෙනවා ඒක. එතකොට තමයි වාට මොරල් අප් වෙලා ආයි සෙකන්ඩ් ෂයි එකක් මුල ඉඳන් කරන්න ඔයගලන්ට හිතේ. ඔය මේ පාරස එක අත්හැරියොත් වෙන්නේ ඔයා ලබන පාරත් මොකද වෙන්නේ? අර විදිහට මා මට තව වෙලාව තියෙනවානේ මට මේක කරගන්න පුළුවන් කියලා ඔහේ ඉඳලා සෙකන්ඩ් ෂයි එකක් ওই විදිහටම ඔයා කරගන්න. අනාගන්නේ කනාගන්න. ඒ නිසා මගේ දැන් ඇඩ්වයිස් එක ෆස්ට් ෂයි ළමයට අනිවාර්යෙන් එක්සෑම් එක ලියන්න ඕනෙමයි. ඊළඟ සෙකන්ඩ් ෂයි ළමයි. සෙකන්ඩ් ෂයි ළමයි. ඕගොල්ලෝ දැන් එක ෂයි එක ලිව්වා. හරිද? මේ දැන් ලියන්නේ සෙකන්ඩ් ෂයි එක. හැබැයි ඔයාලට තව ෂයි එකක් තියෙනවා. වාටත් මන් දෙන ඇඩ්වයිස් එක වටත් ෂයි එකක් තියෙනවනේ. මොකෝ ෂයි එක තියන් අන්නේ. හරිද? ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ළමයි සෙකන්ඩ් ෂයි ළමයෙක් නම් අනිවාර්යෙන් ලියන්න. එතකොට ෆස්ට් ෂයි එකේ Tamanට ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක් හරි third second shy එකේදී pressure ගන්න බැරි වෙච්ච experience එකක් හරි second shy එකේදී වාර ගන්න පුළුවන්. හරිද? තමන් pressure එක ලිව්වේ නැත්නම් හරියකට ගිහිල්ලා. හරිද? එතකොට ඒගොල්ලන්ට මේ පාර ලියලා ගන්න පුළුවන් මොකෝකට තව shy එකක් තියෙනවා. ඒ නිසා මේ පාර ලියන්න ලියලා බැරි බව තමන් වටහාගන්න. වටහාගෙන second shy එක හරි හෝ third shy එක තමන් මුල ඉඳලා. හරිද? මේ පාර exam එක ඉවර වෙච්ච දවසේ ඉඳලා වැඩ කරලා වැඩ ටික පොඩ්ඩ දා ගන්න. ඔය තමයි second shy දෙන ළමයට මගේ උත්තරේ. third shy ළමයි. ඔන්න ඔතෙන්දි තමයි පොඩි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට ඇති වෙන්නේ. second third shy ළමයි. හරි third shy කට්ටියට. ඔයගොල්ලන්ගේ මේ අන්තිම shy. ඒක මාර තීරණාත්මකයි. හැබැයි මගේ දැන් ඇඩ්වයිස් එක හොඳේ. ඔයාට මේ පාර ලියන්න තරම් يعني තමන් බලාපොරොත්තු වෙන result එක. තමන් බලාපොරොත්තු වෙන්නේ medicine engineering යන්න නම් තමන්ට ඒක achieve කරගන්න තමන් වැඩ කරේ නැත්නම් තමන්ට pass paper එකක් කරාම තමන්ට ලකුණු නැත්නම් හරිද පාස් පේපර් එකක් කරාම එන්නේ ලකුණු 60යි 50යි ඒ වගේ පොඩි මට්ටම් වල නම් Tamanට ඒ තුනක් ඕන නම් ඔයාලට ඒකක් ගන්න එක අමාරුයි මේ වෙලාව. හරිද? කවුරු මොනවා කිව්වත් ඒක කරන්න අමාරු වැඩක් තමයි. තව දවස් කීපයයි. හරිද? ඒක එහෙම වෙන්නේ නැත්නම් හරිද? ඒක ඔයාලට ඒ ලකුණු ගන්න එන්නේ නැත්නම් ඔයාලට සැටිස් නැත්නම් ඔයාලට ක්ලාස් එක පේපර් එකක් කරාම ලකුණු එන්නේ නැත්නම් හරියට. පාස් පේපර් එකක් විශේෂයෙන් පාස් පේපර් එකක්. ළඟපාත පාස් පේපර් කරාම Tamanට ලකුණු 80 75 80 85 එන්නේ නැත්නම් ඔයා මගේ ඒ තුනක් ගන්න ඕනේ. ඒ තුනක් ගන්න ඕන නම් ඔයා මේ ෂයි එක කරන්න එපා. ඒක තමයි මගේ දෙන ඇඩ්වයිස්. තමන්ට ඕන කරන රිසල්ට් එක කරගන්න පුළුවන් නම් තමන්ට ඕන කරන රිසල්ට් එක මේ පාර ගන්න පුළුවන් නම් විතරක් ඔයා තර්ඩ් ෂයි කරන ළමයෙක් නම් ලියන්න. හරි ලියන්න. නැත්නම් ලියන්න එපා. මේ ෂයි ස්කිප් කරන්න. හරි ඔන්න ඔයයි මගේ දෙන ඇඩ්වයිස් එක තර්ඩ් ෂයි ළමයෙක්ට. ඊළඟට කොහොමද ෂයි එක ස්කිප් කරන්නේ?
චයි එක ස්කිප් කරන්න තමයි දැන් මේ වෙනකොටත් ඕගොල්ලන්ට ප්‍රයිවට් ප්‍රයිවට් කැන්ඩිඩේට්ස්ලා වුණත් කමක් නැහැ, හරිද? ස්කෝලින් ඇඩ්මිෂන් කරත් කමක් නැහැ, කොහොම හරි කමක් නැහැ. ඕගොල්ලන්ට මේ වෙනකොට ඕගොල්ලන්ගේ ඇඩ්මිෂන් එක ඕගොල්ලන්ගේ අතර හම්බෙලා තියෙනවා, හරිද? ඒ ඇඩ්මිෂන් එක මේ වෙලාවේ හම්බෙලා තියෙනවා නම්, හරිද? හරිද? ඇඩ්මිෂන් එක මේ වෙලාවේ හම්බෙලා තියෙනවා නම් ප්‍රින්සිපල් ගේ ওই සයිට් එකකුත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි, ප්‍රින්සිපල් ගේ සයිට් එකක් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ, හරිද? ඒ සයිවට මම ඇඩ්මිෂන් එක හම්බෙලා තියෙනවා නම් ඔයගොල්ලන්ට ෂයි එක ස්කිප් කරන්න ඕනේ නම් ඕගොල්ලෝ එක්සෑම් එකට යන්න එපා. මම මේ කතා කරන ෂයි එක ස්කිප් කරන්න ඕන නම් කට්ටියට, හරිද? ෂයි එක ස්කිප් කරන්න ඕනේ නම් ඔයගොල්ලෝ එක්සෑම් එකට යන්න එපා. කිසිම විභාග එකකට හරි ඔයා ගිහිල්ලා ඔයා වාඩි වෙලා එක්සෑම් එක ලිව්වා කියලා කියන්නේ ඔයා එක්සෑම් එකට වාඩි වෙලා ඉවර, හරිද? එතකොට ඔයාගේ ෂයි එක ස්කිප් කිරීමක් වෙලා නැහැ. ඔයා ඒ ෂයි එක පාවිච්චි කරලා, හරිද? ඔයා එක සබ්ජෙක්ට් එකකට හරි ගිහිල්ලා තියෙනවා නම් ඔයාගේ ෂයි එක ස්කිප් වෙන්නේ නැහැ. ඒ නිසා ෂයි එක ස්කිප් කරන තීරණය ඔයා දැම්ම ගන්න ඕනේ. මම අර කලින් කිව්ව දේවල් එක තමන් හිතලා බලලා මේ පාර ෂයි එක ස්කිප් කරනව නම් කිසිදු එක්සෑම් එකකට යන්න එපා. ගිහිල්ලා ගෙදර ඉඳන් ඉන්න, හරිද? මම දැක්ක කමෙන්ට් එකක තියෙනවා එහෙනම් ගෙදරටලා ඉඳ මං. ඔව්, ඒක තමයි කරන්න තියෙන්නේ. ගෙදර වෙලා ඉන්න යන්න එපා, හරිද? එක්සෑම් එකට ඇටෙන්ඩ් වෙන්න එපා. එහෙම වුණත් ඔයගොල්ලන්ගේ ෂයි එක නිකන් නාස්ති වෙලා යනවා. නිසා මම කිව්ව දේවල් එක තමන් හොඳට හිතලා බලලා තමයි මේක තීරණය ගන්න ඕනේ. තාමත් තීරණාත්මක දෙයක්. ස්පෙෂල් සෙකන්ඩ් ස්ටැන්ඩර්ඩ් ළමයින්ට මගේ දෙන ඇඩ්වයිස් එක මොන මට්ටම් ගියද කියලා එක්සෑම් එක ලියන්න, ලියලා එක්ස්පීරියන්ස් එක ගන්න. තර්ඩ් ස්ටැන්ඩර්ඩ් ළමයින්ට මම අර කිව්වා වගේ පොඩ්ඩක් හිතලා බලලා වැඩේ කරන්න. මොනවායි ෂයි එක ස්කිප් කරන සිද්ධිය වෙන්නේ. ඊළඟට තව අහලා තිබ්බා ප්‍රින්සිපල් ගේ සයින් එකක් ඇඩ්මිෂන් එකට ඕනද කියලා. ප්‍රින්සිපල් ගේ සයින් එකක් ළමයි ඇඩ්මිෂන් එකට ඕන වෙන්නේ නැහැ, හරිද? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ප්‍රයිවට් ප්‍රයිවට් ළමයින්ටත් එහෙම නේ, එහෙම ඇඩ්මිෂන් එකට මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ, හරිද? එහෙම මේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට හරිද, ඔන්න ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. ඒ නිසා අපේ කලින් කෝ දේවල් පොඩ්ඩක් හොඳට හිතලා බලලා තීරණයක් ගන්න, හරිද? මොකද සෙකන්ඩ් ෂයි ෆස්ට් ෂයි ළමයට කිසිම අවුලක් නැහැ. තව ෂයි එකක් තියෙනවා, හෝ දෙකක් තියෙනවා. හැබැයි තර්ඩ් ෂයි ළමයට මේ ෂයි එක විතරයි තියෙන්නේ. තමන්ට තමන්ගේ ටාගට් එකට යන්න බැරි. තමන්ට ඕන S3ක් නම් තමන්ට S3 achieve කරගන්න බැරි මට්ටමක නම් ඉන්න එපා, හරිද? වයස ගියට කරන්න දෙයක් නැහැ ළමයි. වයස කියන එක යනවා, වයස කාලය කියන එක යන්නනේ තියෙන්නේ. ඒ නිසා හොන්තර හිතලා බලලා තමන් තීරණය ගන්න. ඒක තමයි මගේ දෙන ඇඩ්වයිස් එක. එහෙනම් එච්චරයි කියන්න දෙන්නේ ඔයගොල්ලන්ට. එහෙනම් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ළමයි අනිවාර්ය එක්සෑම් එක ලියන්න. තර්ඩ් ෂයි ළමයි ලියලා කට්ටිය තමන්ගේ රිසල්ට් එක යන්න පුළුවන් නම් එක්සෑම් එක ලියන්න, බැටන ලියන්න එපා. එහෙනම් හැමෝටම ගුඩ් ලක්. හැමෝම හොඳට එක්සෑම් එක ලියන්න, හැමෝම හොඳට පාස් වෙන්න කියලා හැමෝටම ආශිර්වාද කරනවා. මේ කිව්ව හැම දෙයක්ම ළමයි කොමර්ස්, ආර්ට්, මැත්ස්, සයන්ස්, ටෙක් හැමෝටම පොදු වේ තමයි මම මේ කිව්වේ. දෙනිසා එකක් තමන් ගොඩ විදියා ගන්න. හරි, එහෙනම් හැමෝටම තිරුවන් සරණයි, වැඩි කොන්දර කරගන්න.